දකුණු අප්‍රිකා කණ්ඩායමත් එක්ක ටෙස්ට් තරගාවලියේ ප්‍රතිකාරයක් විදිහට ඉනිම හතරේම අසාර්ථක ක්‍රීඩකෙක් බවට කුසල් මෙන්දිස්පත් වුණා. මේ ඉනිම හතරට කලින් අවසාන ටෙස්ට් ඉනිමේ ශතකයක් අරගෙන හිටපු කුසල් මේ විදිහට තරග දෙකක අසාර්ථක වීමත් එක්ක කණ්ඩායමෙන් එළියට දායිද. ඒ ගැන ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න කියලා තිබුණේ ඒ ගැන මේ වෙද්දි සාකච්ඡා කරමින් ඉන්නවා කියලා. අපි ඒ ගැන දැන් කතා කරමින් ඉන්නවා. මොකද කොදෙව්වල ගිහින් සෙල්ලම් කරන සංචිතයත් අපි තීරණය කරන්න ඕන. කුසල් ගොඩක් කාලවට පීඩනයක් තියෙද්දි තමයි අසාර්ථක වෙන්නේ. නැත්තම් අපේ කණ්ඩායමේ ඉන්න දක්ෂම ප්‍රතිකරුවෙක් එයාගේ දක්ෂතා දිගින් දිගට පවත්වාගෙන යන එක කරගන්න බැරි එක තමයි ප්‍රශ්නය වෙලා තියෙන්නේ. කොහොම වුණත් අසාර්ථක වෙද්දි දිගින් දිගටම සෙල්ලම් කරන එක පීඩනයක් කියලා දැනුනොත් අපි එයා සංචිතේ තියාගෙන අන්තිම 11ට ගහන්නේ නැතුව පොඩි විවේකයක් දීලා ආපහු කණ්ඩායමට එකතු කරගන්න එක ගැනත් කතා කරන්න පුළුවන්. කුසල් මෙන්දිස් දකුණු අප්‍රිකාවේදී ලකුණු ලබා අවස්ථා තුනක දැවියාම නිසා ඔහු කණ්ඩායමෙන් එලියට දාන්න ඕන කියලා ලොකු කතාබහක් නිර්මාණය වුණත් දිමුත් කිව්වා වගේ දක්ෂතා දිගින් දිගටම පවත්වාගෙන යන්න බැරි වුණත් කුසල් කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක් කියන එක කවුරුත් පිළිගන්න කරුණක්. හැබැයි ඔහු ගැන කණ්ඩායම් වගේම ප්‍රේක්ෂකයන් තියාගෙන ඉන්න ලොකු විශ්වාසය ආරක්ෂා වෙන විදිහට සෙල්ලම් කරන එක කුසල්ගේ වගකීමක්. දකුණු අප්‍රිකා කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් අතර දෙවැනි ටෙස්ට් තරගයේ ශතකයක් ලබා ගත්ත දිමුත් ඇඟිල්ලේ ආබාධයක් එක්ක තමයි සෙල්ලම් කළේ. මේ ආබාධය එංගලන්ත සංචාරයට බලපෑමක් වෙයිද කියලා ඇහුවම දිමුත් කියලා තිබුණේ දවස් 30 නිසා පළවෙනි ටෙස්ට් තරගයේ වෙද්දී ආබාධය සනීප වෙයි කියලා. ගොඩක් කලවට ඇඟිල්ලේ ආබාධයක් තියද්දි වේග පන්දු යවන්නන්ට මුහුණ දෙද්දී අමාරුයි. දකුණු අප්‍රිකාවේ තනතිලිවල පන්දු ඉක්මනට ඇවිල්ලා බැට් එකේ වදින් නිසා ආබාධය අඩු වෙන්නේ නැහැ. අලුත් වෙනවා. එංගලන්ත කණ්ඩායමත් එක්ක පළවෙනි ටෙස්ට් තරගයට කලින් විවේකයක් තියෙන නිසා මම හිතන්නේ ඇඟිල්ල සනීප වෙයි ඒ වෙද්දී. ඔය විදිහට තමයි කුසල් ගැනත් තමන්ගේ ආබාධය ගැනත් දිමුත් අදහස් දක්වලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.